්‍රරතුගරු අතයතුම් කාධදිනල් මැල්කම් රජ හිමිපාණන් ගොුළ පෙற்සම අභ්‍යශනාධිකන්නේ හමුවේ ැඳවනු ලබවා මෙම නඩුවට පාදක වන කඩු සම්පන්ඳයෙන් විමර්ශනයක් ආරභ කරඇද එහි වත්මන් තත්වේ කෙසේ යන්න தම සේවා දායකෑගෙන් විමසා කඩු දැවීම සඳහ දිනයක් ලබා දෙල්ලෙස රජයේ ්‍යෙෂ්්‍රනීතිීජන ආචාර අවති පரே මහත්මல் අධික இல்லலாසිටயா. මඉල්ලීමම පිකනිවින්, ලබන තිස් එක්වදා අධිකන්නේ හමුව කන්නුදක්වල්ලෙස, රජයේ ජේෂ්්‍රනී තිශ්නවයට අභ්‍යෝචරධිකනයද නොම්දුන්නා. පාස්කු ප්‍රහාරය එල්ල වූ සම මේ කඩු හයිදහසක් මෙරටට ගෙන්වා ඇති බවත් ඉන්හායිසයක් හඳුනාගෙන නැති බවත් අගරතුකර හිමිපාන් ගොු කළපෙත්සමේ සඳහන්. කඩු පන්දහ හාර්සියක් පමඩ නිදල්ලේ ඇතිබැවින් ඒ ජාතික මෙන්ම මාජන ආරක්ෂාවට තර්චනයක් බවයි උන්වහන්සේ ගොු කළපෙත්සේ සඳහන් වන්නේ. අද විශේෂ මාතිහමුවක් හැඳවමින් අමාත සරත් වරසයක්‍රමහතාද පාස්කු ප්‍රහාරයට රිජෝම සබ්බන්ධ වූ සැක්කරුවන් පිළිබඳ අදහස් පල කලා. එතන කොමසුම කියන්නේ ඇතවශෙන්ම අතිරේකයක් දැනටමත්? අපිට රබල සාක්ෂිතියනවා ඒ සසිවලුම් පුද්ගලයන් අිකරණයට ගේන්නේ කොමස මේ සාක්ෂයෙක් නීතිපතුමාට ඔන්නන් ගණන්න පුළොන් අත්වා නොගෙන ඉඩපුලුවන් ඇත වච මෙතන්දි නීතිපතුමා බලන්නේ යම්කිති පරස්පරයක්ති නොදකලා මේ සාක්ෂිවල් මේ සාක්ෂිකයන එක ඉතාම සංවේදී සාක්ෂිමකද අපිට හදිසිේ නැත්තං කඩිනමින් මේ නඩු පැවරුවොත් බොහෝ වෙලාවට ඔවන් වෙනුව පෙනී සිටින්නේ දිවිනේ නමගිය දක්ෂ නීතිීඥවරු නීතියේ ඉතා කුඩා සිදුරකින් රිංගල ඇන් ගින් ුන්ට ුදධව නුදානාවුව තාම ශක්තමත්තිලදාන ඒ තමයි මෙතෙක්කල් යම් කිසි ප්‍රමාධයක් වෙනවා නම් ප්‍රමාධයක් වෙන්නේ මේකට රුජුව සම්බන්ධ විච්ච තිස් දෙනෙ සම්බන්ධයෙන් උදදුරට ලිපගුණු දැන්ටමත් දීලතීර පුළුවන්තර ඉක්මට අපට පුළන් වෙනෝ ඒ නඩ පවරන්. මෙත්‍ර ජනාතිපත්තුමා වෙ බාර දුන් පස්කු ප්‍රහාහරය පිළිබඳ ජනාධපති කොමසන් වාර්තාවේ පිටපත්, රාබංජ නිකායේ මහනායක, අගමහ පන්්ඩිත අති පූජ්්‍ය මකුලැඇවේ විම ලහා අමරප්‍රනිකායි වැඩබල්න්න මහනායක අති පූජ ගන්තුනේ අස්ස ජනස්මින්න් වහන්සේට පිළිගැන්වීම සද වනා. ජනාතිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණ දී මහතායි වාර්තාව පිළිකන්වනු ලැබේ. තර අනිද්ධා ක්‍රියාවට නැන් වෙන කළු ඉරිදාාවට, තමන් පූර්ණ සහහි ලබා දෙෙන බව සමිතු චරබලවේගේ මහලේකම් පාලිමින්තුමන්ත්‍රී රජත් මධතුම බණ්ාර් මතා පවසනවා. පාස්කු ප්‍රහරය සම්හන්දය ස්වාපැලීමට පත් කළ, ජනාධිපති කොමසමේ වර්තාව සම්පන්ධයෙන්, පක්ෂ විපක්ෂ ැතියමතුරන් කිහිපතෙනෙකුද මෙසේ අදහස් පල කලා. පක්ෂයක් හැටියට හේතු සහිතව ඒ වාර්තාව අපි පිළිකුළෙන් යුතුව ෙලා දැළ තියක් මොද අපි දකින්නේ එක පාස්කෝ කොමිසම පිහිටුවීම තුළ. වලාපොරොත්තු වුණු අරමුණු සහ පරමාර්ථ කිසිවත් ක්ෂාත් නෝවනු මේරටේ මහිතැන්නෙන් වැඩිම විවේචනයට ලක්වුණන්. ටේ පොදු ජනතාව ප්‍රතික්ෂේප කරන වාර්ාව පවට පත්වෙලාති. සමේ වාර්තාව ආවහමඒවාර්තයෙන් කාටර චෝදනාව කැල තිරෙන නන් චෝදනාවටලක් ච්ච පුදගල ක්සිමලක චෝදනා පිළිගන්න නැන ති ඇය අනිවාරම එකට එහිව කතා කරනව කරුණු දක්වනවා එකින් ගැලවෙනට උත්සාකට මයිතනක ස්වාභාවකයි. ආහිටපු සඩ එක DIG. රවී සෙනයිදත්න මහත්මයා සහරාන්ගේ උඩින් හිටපු කෙනෙක් හිටියා එතුමාව මං අත්තඩංගුවට ගන්න ඕනේ කියලා මම වැඩකරගෙන කියිය එතුමා සහරන්ට උඩින් ඉන්න කෙනා ඒ සැකරන පුද්ගලයාගේ නම කොමිසමට ියල දෙ මේ වාර්තාවී, මෙහෙ සහරාන්ගේ උඩින් හිටපු එක්කෙනාව එයා කවුද. දැනට යාව හොයාගෙන යනවද කියන එක ගැන කිසිම සඳහනක් වෙන්නන්න වගකීමෙන් කියනවා මේ රජ යටතේ ඒ කොමිස මේ වාර්තාව ව සහ නිර්දේශ ක්‍රියත්ම කිරීම පමණක් නැමෙයි Tඩ එක ඒවගේම Tඩ එකඒ සඳහා පරේක්ෂණ පවදත්තක යනවා නීතිය අනිවාරයෙන්ම මේකට සබන්ධ සෑම සීරධනටම ක්‍රාත්මක වේ කියෙන බලවෞත්තු ති. මේ ප්‍රහාරය සංවිධානාත්මක මෙහවේ කවතු කෙන කොයන්න ඕන. එකට ඒ පිළිබඳව ලබිච්ච තොරතුර බහෝමයක් තිබෙන ඒ සාක්ෂයක්කත් පදනම් කරගන මේ පිළිබඳව වාර්තාවක. නෑ කියෙක තමයි හැමදදාග පිළි ගැීම. ශිස් අත්ථනායක මන්ත්‍රතුමාලට සහ ජාතික සමග පලවේකට එල්ෙන්ඩ වෙලක් නතුව ඉන්නේ දැ මේෙල්ලෙන් මයි හදන්න ඔය කොෂමට කරන්න බෑ පරිෂණ කට යුතු කරන්න.වාර්තා සඳහම් වෙන යයියන් කරුණු සලකිල්ලට ර ඒ ඔස්ය තමයි පරික්ෂණ කටයුතු කරන්න තියෙන්නේ එකමට ට කල්ලෙන්ට අවශ්‍යන ජන පුතු ම සාරමක ඉතු ුවර.